මිනිහට අනුරකු බාර. මගේ මිත්‍රයා මට එනවා සජිත් ප්‍රේමදාස කියා කිල්ලොච්චියට පාසල් ලැබුණේ ලැප්ටොප් පාත් දීලා කතා කරා. එතෙදි සජිත් ප්‍රේමදාස කිව්වා ධාතුගෙන යත්තා සංශෝධනය දකුරේ ඉන්න කට්ටිය මොනවද කිව්වත් මම අනිවාර්යයෙන්ම දෙනවා කිව්වා. තමුන්නාසලා දකින්න ඇති වීඩියෝ නිවුස්. ඒ කියන්නේ ඉඩම් බලතල, පොලිස් බලතල, උතුරසා නැගෙනහිර යාකිරීම එයා අනිවාර්යෙන් කරනවා කියලා අයියෝ කියන්නේ. පන්දක් ආපහු කියනවා අපි රට එක්සේසත් කරනවලු. එක්සේසත් කරනවා කියන්නේ එක්සත් කරනවලු. ඒකේ තේරුමක් ගන්න නැහැ. අපට ඕනේ කියලාට. ඒ කිය රටක සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම සහෝදරය වගේ ජීවත් වෙන්න ඕනේ. මේ කුඩා රට ඒකී රටක් එක්සේසත් කරන්න නම් ඊට ඉස්සෙල්ලා මේක ප්‍රාන්තවල කඩන්න වෙනවා. සජිත් ප්‍රේමදාසගේ ඔළුවේ තියෙන මේකයි ප්‍රාන්තවල කඩලා එක්සත් කරන්න එක්සේසත් කරන්න. ඒවා කරන්න ඕන නම් රණවිරෝ දාස් කරන් ජීවිත පූජාවෙන් ලේ දහඩිය කඳුළු හලාගෙන මේ ජාතිය සහ රට බේරගන්න අවශ්‍ය නැහැ. ඊළඟට අනුර කුමාර මගේ මිත්‍රයා මට එරගෙන ප්‍රශ්නයක් තියෙනවා. එයත් කිව්වා එක්සත් රටක් අපි නිර්මාණය කරනවා කියලා. එයාගෙන් තියෙන්නේ මේ ප්‍රශ්නයමයි ඔබතුමා කියන්නේ පාන්තවල රණ කඩලා ඊට පස්සේ එක්සත් කරනවා කියන එක. එක්සත් රාජධානිය කියන්නේ ප්‍රාන්ත තියෙන රටක්. ඒක හින්දා එක්සත් කියන වචනේ ගැන අපිට කිසි අවුලක් නැහැ. අපි කියන්නේ රට ඒකීයයි. මේකට ප්‍රාන්ත අවශ්‍ය නැහැ. මේකේ බලතල ආරම්භ වෙන බෙදන්න අවශ්‍ය නැහැ. නමුත් දෙමළ සිංහල මුස්ලිම් සියලු දෙනා ආදරෙන් සහෝදරයෝ වගේ එක බැඳීමෙන් ජීවත් වෙන්න ඕනේ. ඒ අවශ්‍ය පරිසරය අපි නිර්මාණය කරමු. සියලුම ජාතීන්ට ආරක්ෂාකාරීව ජීවත් වෙන්න පුළුවන් පරිසරය අපි නිර්මාණය කරමු. ඒක තමයි ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒක හින්දා ජාතික ආරක්ෂාව අපි ශක්තිමත් කරනවා. ඒ සඳහා රණවිරු ආරක්ෂා කරනවා. පොලිස් නිලධාරීන් ශක්තිමත් කරනවා. පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය නිදහසේ කරන්න පුළුවන් පරිසරයක් හදනවා. පොලිසිය දේශපාලනය කරන්නේ ගලවනවා. රණවිරුවන්ගේ අභිමානය ගෞරවය නැවත අපි ලබා දෙනවා. ඒවා කරලා අපි රටේ ආරක්ෂාව ශක්තිමත් කරනවා. ඊළඟට